සබහ මාතාවන්ගේ අප ස්වාමී දෝගේ මංගල්‍ය. මගේ ප්‍රේමවන්තයනි, ජේසු ගෝලයන්ව බාර දීලා යන්නේ දෙවම්මට. කුරුස පාමුල ජේසු මරණ වෙලාවේ මෙන්න ඔබේ අම්මා කියලා. උනාසේ ප්‍රේම කළ ශ්‍රාවකයාට කතා කරලා කියනවා. කුරුස පාමුල දකින්න අම්මා ප්‍රේම කළ ශ්‍රාවකයාත් ඉන්නවා. ජේසුගේ මෙහෙවර තුල මේ අවසාන වගන්ති කීපය ජුවන්තුමාගේ සුවිශේෂ ගණුව මෙන්න ඔබේ අම්මා මෙන්න ඔබේ පුතා කියන තැනට පස්සේ ජේසු දේවාක්‍ය සම්පූර්ණ වෙන පිණිස පිපාසයි කියලා කියනවා. පිපාස ජේසුස් වහන්සේ විනා කිරි පිළිගත් පසු සියල්ල නිමා වියයි වදාන හිස නම සෝකයා ප්‍රාණේ බාර දුන්සේක. අම්මව බාර දුන්නයින් පස්සේ ජේසුගේ මෙහෙවර ඉවර වෙනවා. ඒ කියන්නේ අම්මව බාර දෙනවා කියන එක අම්මව බාර දෙනවා අම්මට බාර දෙනවා. මේ කාර්යය ජේසුගේ ගැලවීමේ කාර්යය තුළ ප්‍රබල තැනක් වුණා. ඒකයි ඒ කාර්යය අවසාන වෙනකන් තියාගත්තේ. උනාසිට කුරුසට යන්න ඉස්සෙල්ලා අන්තිම රාත්‍රී භෝජනයේදීම බාර දීලා ඉන්න තිබුණා. නෑ. එහෙම කරේ නෑ. මගේ ප්‍රමාදින එතනදී ජේසු කුරුස පාමුල ඇව බාර දෙන්නේ ඒ බාර දුර කාර්යයක් නිසායි බාර දීම. උනාසිට ප්‍රේම කළ ශ්‍රාවකයා කියද්දී සුවිශේෂ අවසානයේ ඒ ප්‍රේම කළ ශ්‍රාවකයා තමයි මේ සුවිශේෂය ලිව්වේ කියලා ලියලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ජුවන්තුමා ප්‍රේම කළ ශ්‍රාවකයා කියන තැනට නමක් දෙන්නේ නැ කවමදාවත්. ප්‍රේම කළ ශ්‍රාවකයාගෙන් සතහන් වෙන්නේ සබහව. සබහව එකයි එතන නමක් නැත්තේ. එතන ජේසුගේ කාර්යය තුර සබහව ජේසු යන තැන ශුද්ධාත්මයන් වෙනකම් සබහව බාර දෙන්නේ අම්මට. මෙන්න ඔබේ අම්මා. අනිතික උන්වහන්සේ ඇයට කතා කරන්නේ ස්ත්‍රිය කියලා. ස්ත්‍රිය කියලා කතා කරන්නේ අගෞරවයක් එක්ක නෙමෙයි. ස්ත්‍රිය කියලා කතා කරන්නේ අද අපි පළවෙනි කියවීමේ දකින ස්ත්‍රිය. තාසහ ස්ත්‍රිය අතර බද්ධ වෛරය තමන්නේ. ඔහුගේ හිස පොඩි කරන්නේ ඔතෝ ඔහුගේ විලුම දෂ්ට කරන්නේ මිනිසාසිය බිරිඳ ඒවයයි නම දුන්නේ. මන්ද ඇ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි. ජීවමාන සියල්ලන්ගේ අම්මා ඒව. දැන් මෙතනදී නව ඒව. අලුත් ජීවිතයක් උපදින තැන ඒ ඔබගේ මගේ ස්වභාවේ අම්මා වෙන්නේ. පුරාණ ඒව නෙමෙයි නව ඒව. මගේ ප්‍රමාණතිනේ තගේ වංශය සහ ඇගේ වංශය අතර බද්ධ වෛරයක්. ඒ කියන්නේ සාතන්ට පැහැදිලි ප්‍රශ්නයක් තියෙන අම්මත් එක්ක. සාතන්ගේ ප්‍රශ්නය අම් ප්‍රධානම දේ අම්මයි. ඒ නිසා තමයි ශුද්ධ කතෝලික සභාව ඇලුනහම වෙන කිසිම සභාවක ඇයට මාතෘත්වය දෙන්නේ නැහැ. ඇය දෙවියන් වහන්සේගේ තන නෙමෙයි ඉන්නේ. ඇය දේවත්වය තුල තියෙන කෙනෙක් නෙමෙයි. ඒක පැහැදිලි දෙයක්. අපි ඇයට නමස්කාර කරන්නේ නැහැ. වන්දනා කරන්නේ නැහැ කොහෙත්ම. ඒක ගරු කරන්නේ. හැබැයි සුද්ධවන්තයන් අතර ඉහළම තැන ඇය ඉන්නේ. මොකද ඇය ගැන කියපු දේ වෙන කිසිම කෙනෙක් ගැන බයිබලයේ කියවලා නැහැ. මනුෂ්‍යයෙක් ගැන. ඒතර ඇගේ වංශය තගේ වංශය අතර බද්ධ වෛරය ඇති වෙන නිසා තමයි මෙතනදී මේ ප්‍රේම කර ශ්‍රාවකයාව සභාව ඇයට බාර දෙන්නේ. මෙන්න ඔබේ අම්මා කියලා. වචනේ කතා කළේ කියනවා මේ මොහොතේ සිට ඔහු ඇයව තමන්ගේ නිවසට පිළිගත්තේ කියලා. නිවසට පිළිගත්තා. ඒ කියන්නේ ප්‍රේම කර ශ්‍රාවකයාගේ ගෙදර ඇය ආවා. ප්‍රේම කර ශ්‍රාවකයාව ඇය බලාගත්තා. ඇයව ප්‍රේම කර ශ්‍රාවකයා පිළිගත්තා. සභා මාතාව තුළ වෙන්නේ ඒකම තමයි. සභාව ඇයව පිළිගත්දී සභාව ඇය රකින්නවා. ඒක අත්‍යවශ්‍ය කාර්යයක්. මේ සුරාසුර සටනේදී මේ පරීක්ෂාව මැද යක්ෂයා අවියව දස්ලත් විලිස්සගෙන අවිය අමෝරාගෙන පොඩපඩ පහර දෙන්න ඉන්න තැන අම්මගේ මැදි අත්‍යවශ්‍යම අත්‍යවශ්‍ය දෙයක්. ඒක ජුවම් දෙකේ මිදිරස මදි වෙනකොට ඇය දුවලා ගිහලා ජේසුට මේ ප්‍රශ්නේ කියන්නේ. සේවකයන්ට කියන්නේ මෙතුමා නන්ද ඔබට කියන කොයි දයක් වද කරන්න කියලා. මගේ ප්‍රමාණතින් කුරුස ගමන තුල ඇය ජේසුත් එක්ක යන්නේ. ඒක ජේසු සේනා කුළුවේදී ඇය ඉන්න තැන ශුද්ධාත්මයන් වෙන්නේ. නොකඩව බලාපොරොත්තු නැති තැන ලූකේ 45 ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා පොරොන්දුව ඉෂ්ටවන්නේම යයි විශ්වාස කර තැනදී ඇය වෙන්නේ. වචනය දරාගෙන අතහාගෙන මාංශගත වෙන තැනකට ශුද්ධාත්මයන් අතර වචනය අයිති කරගන්න. ඇයගේ ජීවිත රටාවට බඳ අත්‍යවශ්‍යම අවශ්‍යයි. ඇය ඔබට ඕනේ
ಮೇಜೆಸರು ಪಿರಿತಿರುದೇನು ನಮ್ಮ ಸ್ವಾಮಿ ನನಗೆ ದಾಸಿಯ ಬಗ್ಗೆ ವಚನ ಲಿಸ ಸಿದ್ಧುವೇ ವಾಕ್ಯ ಅಂತ ಅನಕ ದಾಸಕತ್ವ ಮೆತುಮಾನ ನಬಡ ಕೊಯ್ದೆಯ ಕೇನ ಕೊಯ್ದೆ ಹಾಕುವುದ ಕರಾನ ಕೇನ ತನಕ ಕೀಕರು ಕಮ ಹಯಕ್ಯಾದ ಪುರಾತನ ಸರ್ಪಯ ಪಾಪೇಟ ವಟ್ಟನ್ನ ಕೀಕರು ಕಮ ಅಯ್ಯೋ ಬಟ ಮಡ ಕೀಕರು ಕಮ ಕ್ಯಾದ ನಾವು ದಾಸಕತ್ವ ಅತ್ತುಲ ಯಕ್ಷ ಮುನ ವಿದ್ಯ ಪರಿಶಾಕರ ನಾ ಅಯ್ಯ ಸ್ವಾಮಿ ನಷ್ಟು ಕೀಕರು ಎನ್ನ ತನ ದೇವನಿ ಉನ್ನೆ ಮಗೆ ಪ್ರಮಾತಿನಿ ಏ ಮದ್ಯಹತ್ ಕಮ ಬಟ ಮಟ ಓನಿ ಸಭಾವ ඇගේ සල්ලුවෙන් ඇය වට කරගෙන ඉන්නේ යක්ෂයාගේ මලපත නපුරාගේ බැල්ම පරීක්ෂාවලින් ගලවගෙන ස්වාමින් වහන්සේ හේයි කියන තැනක මහා අධිකාරී බලයක් එක ශුද්ධාත්මයන්ගෙන් පිරීලා සභාවක් ලෙස ගමන් කරන්න අත්‍යවශ්‍ය නිසායව ජේසු කුරුස පාමුල ඇයව ඔබට මට සභාවට බාර දෙන්නේ ඇයව ඔබ මම පිළිගන්නවාද අපේ ගෙදරට ඇය එක දාබරව සභාව යාඥාවට සම්බන්ධ වෙනවද අද බහලා බලන්න සභාව තුල ඇත එක්ක අපි යදින ලස්සනම තැන සිදු ජපමාලයයි පෞද්ගලික ඔබ ජපමාලය කියනවා පොවෙ පෞලේ ජපමාලයට විශ්වාසවන්තයිද අද අහලා බලන්න මගේ ප්‍රමාන්තයනි අය නැතුව මේ ගමන අපිට යන්න බෑ ඒකයි ජේසු අය ඔබට මර දීලා තියෙන්නේ සභා මාතාව ඇයි ඔබගේ මගේ දයාබර අම්මා ඇයි ආදරෙන් ඇයව ඔබගේ ජීවිතයට පිළිගන්න ඇරයුම් කරනවා සෙනෙහබරව. ආමෙන්. ජෙසුස් වහන්සේ